මේ රටේ කිසිම ආණ්ඩුවක් නැති අවස්ථාවක අප මං කාරුණිකව ජනාධිපතිට දැනුවත් කරන්නේ ජාතික ඉතිරි කිරීම් බැංකුවෙන් US$ 1,750,000 ලබා US$ 1,750,000 ලබා ගන්න ඒගොල්ලොන් ඉදිරිපත් කළ තියෙනවා මේ නිකන් ටෙන්ඩර් එකක් වගේ. මේක තුලින් ඒගොල්ලොන්ගේ එකම දේ තමයි ක්ෂණිකව අඩුවෙන මේ රිසර්ව් සංචිතය, විදේශ සංචිතය, ඒක එකතු කිරීමක් තමයි මේ බලන්නේ මේ අවස්ථාවේ කරන්න. US$ 1,750,000 ජාතික සේවක ඉතිරිම් බැංකුව ගන්නේ කියලා ගන්නේ ශ්‍රී ලංකා ඩිවලොප්මන්ට් බොන්ඩ්ස් වල දාන්න කියලා. ඉතින් ඒගොල්ලන්ට මොනවද තියෙන අයිතිවාසිකම මේ සම්බන්ධයෙන්? ආණ්ඩුවක් නැහැ, කිසිසේත්ම කැබිනට් අප්‍රූවල් එකක් නැහැ. ඒක ඒව නැතුව කොහොමද මෙයා එකතු කරලා ඒක විදේශ සම්පත් වලට එකතු කරන්නේ කියන එක මෙයා විසින් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම බගෑපැත්ත මේ අවස්ථාවේ ජනාධිපතිට දැනුවත් කරන්නේ මෙවැනි ක්‍රියා වහම නවත්තන්න කියන්නේ. මොකද මේක කරන්න බැරි නීති අනුකූල නැති බවක් තමයි මේ අවස්ථාවේ කරන්නේ. හොර සහගතව හොර මාර්ගයෙන් මේ සල්ලි අරන් මහ බැංකුවේ රට වෙනුවෙන් තියෙන සංචිත එකතු කිරීම තමයි මං හිතන්නේ කරන්න තියෙන එකම අදහස ඒගොල්ලොන්ගේ. ඉතින් ඒගොල්ලොන් ඉල්ලන්නේ ටෙන්ඩර් එකෙන් අවුරුද්දකට 2-3-4 ඒකේ ෆික්ස් රේට් එකක් හෝ නැත්නම් පාවෙන පොලි අනුපාත ක්‍රමයට තමයි ඒගොල්ලෝ ඉල්ලන්නේ. දැන් මේ සම්බන්ධයෙන් මේකේ කැබිනට් අප්‍රූවල් එක කොහෙද තියෙන්නේ? කොහොමද මේක ශ්‍රී ලංකා ඩිවලොප්මන්ට් බොන්ඩ්ස් වල දාන්න තියෙන්නේ? කොහොමද ජාතික ඉදිරි කිරීම් බැංකුවේ ඒ මුදල් නැමැති කොයි ආකාරයෙන්ද මේ වගේ නිර්දේශ කළා තියෙන්නේ? ඉතින් මේ වගේ ප්‍රශ්න ගිය ගමන අපි දැන දැන නැවතුහම මේ ගමන පැන පැන දෙන්න හදන්නේ ඇයි? මේක තමයි තියෙන ප්‍රශ්නය. ඉතින් මේ වගේ වුණහම තමයි අපි ජනවාරි මාසේ 2015 ගත්ත ආණ්ඩුව තුළ දනගස්සපු වට්ටපු ආර්ථිකයක් හදන්න පටන් ගත්තේ. මේ වගේ ක්‍රියා නැවත අපි මේ දනුදනු පෙනිපෙනි කටයුතු කරනකොට ඒක වහම නවත්තන්න ඕනේ කියලා අප මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි.